සබස්්‍රයි් කරන්න නවතම වීඩියෝ දැමුූසැනින් එසැනින් බැනගන්න බෙල් පටන එක ලික්් කරන්න අයිබුවන් සුබූදෑසනක්ක යවබට අපි සූදානම් ජුලි මාසෙ තුන්වෙනිදා මේ විදිහට අදදවසිට අදාළ. අත්තරදිග හරින්නට ේ මුල්පිටු වාර්තා තුළ තිබෙන මුල් පුවත් මුණනාද ක කියලා පිස්සලාම මිවසා බලන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බැලු බැලට මර එකම කාරණ සෑම පුවත්පතික මෝගේ වාර්තාාවෙන තත්වයක් තමයි බොහෝවෙලාවටට පෙනෙනට තිබෙන්නේ. ඒ කොහොම වනත් මේ මුල්පිටු වාර්තා අතර තියෙන මුල් පුවත් බවට පත්වෙලා තියෙන හැබෙන ම් පත්තර කීපේකම මුල් පුවත බවට පත්වෙලා තිය අද කාරණාව වෙන්නේ. නාකොටික් තවත් පිරිසක් අත්තනං ගෝට ගැනීම පිළිබඳව, මත්‍රවෙන්න ආශික කාර්යංශයේ නිලධාරයෙන් පහුගිය කාලය මුළුල්ලේ මොනුවද. ඇතැම් ඇය කරල් තියන්නේ කියෙ එක පිළිබඳව මේ වාර්තාවත් බොහොබොහොද අදහසක් අපට ඇති කරනවා. ෞවබිප පුවත් පති පුපට ගත්තු යේ හෙම දක්වනවා මත්කුඩු පාතාලයන් සමඟ කළ බිස්නස් කැන අත්තඩංගෝුවට ගත් නාකොටික් දොලොස් දෙනට රැඳබුම් නියයෝග අට වනදාතෙක් සියිඩයේ සැකරුවකුගේ ගිෙනීමට සති දෙකකදී කෝටි දහයක් වැැටනු බව මෞවබිම වාර්තා කරද අද ලංකාදීප පුවත්පත තමයි මෙහි වඩාත් විස්තර සහිත වාර්තා කරණයේ යෙදන අපට පෙරෙන්ට තිබෙන්නේ නාකුටික් තව දොළහ කරැදුුම් භාරයට මුහදේදී ඇල්ලූු කිල්ලෝ දෙසිය හතලිස් තුනෙන් අනුවක් පන්නලා. කුඩ එක්ක ලුණු අජින මොටෝ උසාවියට ඇත්ත කුඩු පාතාලයට නැවින් නවීන ආයුධ පහෙන් හතරක් හංගලා කියල තවදුරට ස්වාර්තා කරනවා. දැන් මෙරට ආරක්ෂිකාංශ බුද්ධාංශ ක්‍රියාත්මක වෙලා මේ අපරාධ පිළිබඳව මද්‍රව්‍ය ජාවාරම් පිරිිබඳ තොරොතුර නාවරණය කරගෙන ඒවා. ඇටලිම් කරනවා අත්තනං ගොට ගන්න පහුගේ කාලයකටමට මතකයි මුහදේදී ගොඩ බිමදී විධ අවස්ථාවලදී දැවන්ත ප්‍රමාණය මද්‍ර්‍ය තොග අත්තනංගෝට කැනම් සිදු වනා. හැබැයි අප හිතනවා අපි බලාපොරොත්තුුණ මේ අවස්ථාවල ඒ හොයාගත්තු මද්‍ර විනාශ කිරීමක් වූ ය නිසික ක්‍රමවේදයකටන ටයුතු කිරීමක් සුදන ඇතිය දාලායත්තනංගටෙන ඒ පි මත පරීක්ෂණ පැවීම සිදුවන ඇතිකිලා ඒ පරීක්ෂණ පවැත්වීම සිදුනක්ේ අව් අහුවෙන මද්‍රාවය තොග ු ග. මොුවද සිද න කියෙක පිබඳව සකසංකා නොතිබුණා නොවෙයි දැන් මේ කියන කාරණාවේ හැටියට විවිධ අවස්ථාවලදී ඒවයි යම් යම් කොටස් මේ නිලද හරීින් මාර්ගගේෙන්ම්ම නැවත පාතාලේට යෑ මේ ජාබාරමක්තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්. ඒ ැනෙ පාතාලෙන් අත්තනංගුවට ගන්නවා අරක්ෂිකාශ මැදි අත්වෙලා ඒවයිනවා. අදාළ නිලධාරීන් හම්මුවට ඒයි නැවත පාතාලයට මේවා යවන ජාවාරමක නියලිලි අයිදල තියෙනවා. එයනුව. ඔවන් කෙට්ටි කලක් තුළ කෝටිපතියෝ බවට පත්වෙන්න මේ කාරණාව හේතු වෙලා තියනවා. අද දිවෙයින්න වර්තාවක් තියෙනවා පිළිබඳවමතා IP තාමත් අතුරුදන් කියල තමයි ඔවුන් වර්තා කරන්න මේ දොළොස්සෙනෙක්කා අල්ලුවට යිIPීතාම. තුරදන් කියල මේ වන ට දහස්සයක් මේ පිළි මඳව මද්‍රමනාශ කාර්ශ නත්තං නාකොටිකගේ දස්සේදනෙක් අත්තනංගුවේ පස්ස වුන බව සඳහන් කරනවා. කුඩු අලවිය සමූහව්‍යාපාරයක් ලෙස එක්ව සිදු කරලා. අප ඔන තරනම් සමූහව්‍යාපාර ගැන මේරට යාහල තියන හිදි මේකත්. මේ නීති විරෝධී කටයුත්ත් සමූහ ව්‍යාපාරයක ආකාරයෙන් කණ්ඩායමක් විදියට එක්කාස වෙලා සිදු කිරීම පිළිබඳවේ ලෙස අදාපට වාර්තාමුණ ගැනෝ. තැන් මෙතරම මෙති නො කුඩුුවක් ලුණු අජිනමටු උසාවියට ඇත්ත කුඩු පාතාලයට කෙලා. මෙවැනි අවස්ථා පිළිබඳව දැන් මේ ඉදිරිපත් කරදදි අඩු බහන්ඩ විදිට ඉදිරිපත් කරද්දි ඒගන අදධානයමු නොවීම පිළිබඳවත් මංග තන්නේ සිතාබැලියුතු තත්යක් මේ ඇතුලත පේනවා යාකාර නම කෙනෙකුට වංචාකිරීමය. කියවක් තිබෙනවා නම් එකත් එතරම් සුබදායි තත්ත්යක් නෙවෙේයි. මෙ නිසාහෝ අපි විශවාාස කරනවා ඉදිරයේ දී ඒගනත් නැවත අවදහනය යොමු වේවි කියලා. මෙති අජින ොට හමත් ගත්තාහමති මද්‍රව්‍ය තරටම භයානක නොවනාට මිනිස්ජීවිතවලට එතරම් හොඳදේවල් නම් නෙවෙයි. කොහොමනත් අපට හොඳදේවල් නෙමෙයි අද කියන්න සිදවෙන්නේ කොච්චර පාර්ථනාවන් නිකාශ කර හොඳ දෙයක් කියන්න ලැබෙන්න්න කියල අප ඔයාතරේ. අරුණ පුවත්වතෙත් ඔය කාරණාවම දකිනෝ මෙපමන පොලිසිල ධහරින් ගනක් එකවර අත්තනංගුවටත් පළමුවතාව මෙයයි කෙලත් සඳහන් කරවා. මෙ වැනි ක්‍රියාවක් සම්බන්ධය නිලධහරීෙන් විශා ප්‍රමාණයක් මිලිසත්තනංගුවට පත්ලයින්න සම ප්‍රථමවතාම මේකයි කෙලත්. අරුුණ පුවත්වාර්ථාව තවදුරටත් විස්තර සහිතව වාර්තාකොට තිබෙනවා. අප මේ සමඟ අධානය යොමු කරනවා මීලගට. අරුණ පතරේ පත්තර කීපේ මේ මම කියන කාරණාව තින බොම කුඩාවට. විදුලි බිලේ අවුල සෑයන්න සියව් පුද්ගල කමිටුවක්. අපි දකිනවා අයෝය පුවතම අද දිවයින පුවත් පතත්වාර්තාක නො විදුලිබිලට සහනයෝචනා කරන්න සව් පුද්ගල කමිටුවක් පත්කිරීම පිළිබඳව. ඒය අතර අපි බලමු තවත් පුවත් පතක මාදැක්ක මේ පිළිබඳව වාර්තාාවක් කියෙන විත්තම නොමේ විදුලිබිල පිබඳව. ඒ ලංකාදීප පුවත්පහෙ මුල් පිටුවේ, කොරෝනාවෙන් බැටකෑ ජනතාවට පැටවු ගැසූ විදුලිබිල් තුන්දහෙ බිලතිස් දහක් වෙලා. තා බිඳදුොත එකකතු කරල තමයි බිල්ලියන මහත්‍ය බිලදීල තියෙන්නේ තුන්ද හැබිලට තිස්දහකල්. මෙවැනි අවස්ථා ගණනාවක් පිළිබඳව ජනතාව තුරොතුර ඉදිරි පත් කර තියවා නැසවිවෙලිනගන අපට අහන්න දක්කින්නල බිලතිනවා තැම කුරෝුණා මැද ොVID-19 මැද අපහසතාවයට පත්ලාහිට පූ ජනතාවකට මෙහෙම සදුවීම කිසිසේ අපට අනමත කරට පුළුවන් නිෙමනැත්තං මේ අත්තැර දමිය හැ තත්යක් නොවන බව සහන් කර රජ ග ව රපය. හන්දයි සහනාධාරය බහෝ පවලල්ට දෙදන්නටයුතු කළාට නැවත වතාවක් ගත්තහා සමාන වැඩක් වෙනවා මේ විදුලිබිල්ලේ ප්‍රශ්නයක්ත්තෙක් ඉති එනිසා විදුලිබිල් ජලබිල් මේ කාරණාවලදී මීට වඩා ජනතාවගේ පැත්තිෙන් යම් සසාධාරයයක්කකිටුවේ යුතු බව බොහොම බැලූ බැල්මට පේනන්න තිබෙන කාරණාවක් ගැන සොයන්න තමයි එනිසා සියව පුද්ගල කමටුවක් පත්කරා කියලා. කිය අප ඔ අපුුවතින් පස්සේ අවධහනය යොමු කරනවා මෙන්න මේ පුවත වෙත මවබිම පුවත්පතේ නමත් එක්ක හලින් දැක්වවෙන්නේ එඒම පුවතයි. පොස්කොඩ තාාරකගේ තෙවැන්නේ අවි ගබඩාවත් හෝමාගමින් හමුවේයි. කැන්දලන්දේ නිවස පිටිපනව්‍යාපාරිකයාගේ කලින් නවා තැනෑ. බවතව හමුව සාන ගැන මෙහෙම වාර්තා කරන්න. තවත් ටීපනස්සයක් හබරකඩින් හමුවේ කියළල තාර්තාකන. එක්කම ලඟලඟ ප්‍රදේශයක් තුළ තමයි මේ අවී ගබඩාවන් පවත්තාගෙන ගොස්තිබෙන්නේ මේ බැලුහාහම්ම පේනවා පොට්ට කපිල කියන පුද්ගලයා මාර්ගෙන් තමයි බුද්ධ්‍යාංශ තොරොතුරු ලබාගෙන මේ වැටලීම් සුදු කරබින් අදාලස්සාන වලින් නයුධත්තන් ගොට ගැනීමේ වෙනවිට සිදු වෙබින් පවතින්නේ. ඒ ගැන අපි දකිනවා අනකුොත් පවත් පත්තලත් වාර්තා අපට දකින්නට. ලැබෙනවා ඔය සමඟ දේශපාලන කරලිය එතාම උණුසුමට ඒමනත්තං මතබහේදයට කතාබහට ආන්දූලනයට තුළුගේිය හැකේ පුවතක් තමයි අද දිනමින සිය ප්‍රමුඛ පුවත විදියට වාර්තා කරන්නේ යහපාලනේ ඇවිත් සති තුනකින් ගෝටාභය අත්තනක් බට ගන්නයි නියෝග ලැබුණා. නියෝගය රාජිත පාටලි මංගල පිහිටවාගත්. ඒ මටුවකින් හිට පැමති ේදාස රාජ පක්ෂ. එ පමණක් නෙවෙයි ඔහු තවදුරටත් ක්ෂ ඇව දිරි පත් නවා කිය රනාවක් පිළිමඳවක් දිනමන මුල් පිටුව න ත පත්තන ලත්ම දක් සහන් වෙනවා. ඇවන් ගාඩ් සමාගමෙන් රාජිත ලක්ෂ දෙසියක කක්්පමක් ගත්තා. සාක්කි තම සතු බව විජේදාසක කියයයි කියල තමයි. ඒ පුවති තවදුරට දැක්ව .ි ල . ඒය වාර්තා කරනවා අරුණ පුවත් පතා අදදිනේදී යාකාරයට රාජිත ඇවන් ගාඩ් ස මාගමින් ලක්ෂ දෙසයක් ගත්තා විජේදස රාජ පක්ෂ ලිපි ලේඛන පෙන්වයි කියලා හ මේ අරුණ පුවත්වාර්තාව අද දිගු විස්තරයක් මේ පිළිබඳව ගෙන එනවාද වෙන පිටි වැඩදුර විස්තර සඳහන්. අපි මේ පූතෙන් පස්ස මීළඟට අදහනයම කරන්න ැ ඉදිරි කාලයේදී පසහල් ලාරම්භවිීම නියමිතිතවතිබෙනවා. එ සදදුදමන කොට කොටසක් ඉන් පස්සු චූලි විස්වබනිදා සිහත්වනිදා මෙයාදී වශයෙන් අධර කිහිපේකින් පාසලා රම්භිීම නියමිතව තිබෙනවා. ඇතකොට පාසල් තුල දරුවන්ගේ සෞඛ්‍යආරක්ෂාව ක්‍රියාවට නෑන්වෙන්න කිනම් ආකාරයෙන්ද කියනෙ පි මඳවත් කවරුත් අවධනය මු කමිනන් දෙමපියොත් සදානම් මවෙෙන්න්නවා හෙමයි පරිසරයක අද සෞඛ සේවා ධ්‍යක්ෂි ජනන්රාල්වරයා කියනවා පාසල් දරුවන් මඛආවරණ පැලඳීම අනිවාර්ය නැත කියලා. අදරනු පොත් ති තමයි. ත වාර්තාාව වෙන්නේ හි වලමු අනෙක් පුවත් පත්තලත් මුල් පිටු තුල මේ වාර්තාාව ව නාදක කලේ පිබඳ වාර්තාවක් පලව නදකල එම දකින්නට ලැබෙන කෙේවිතත්. අපට මේ මකාවරණ පැලඳීම පිළිබඳව මුල සිටම දකින්නට ලැබිච් තත්ත්යක් තියෙනවා. ඔබත් මේ නිරීක්ෂණයකොට ඇති ඇතයි කියලා ඇතැම්බිට අපි විවාස කරනවා. සෞඛ්‍ය අංශමගින් බොහ වෙලාවට මමුකාාවරණ පැළඳීම අත්‍යවර්ශ කරුණක් විදිට ඒ වැදගත්කමක් ඇතිකාරණයක් විදිට. පෙන් මේ සෞඛ්‍යශුමගින්න්න A කාලානු රූපීවතමයි අවශ්‍යථාව පෙන්වන්නේ. නමුත් ආරක්ෂ කාශමගේ විශේෂන් පොලිසියන් නිරන්ත්‍රව මේ මකාාවරණ පැලඳීමේ අවශ්‍යතාව මතු කරනවා අප දැක්ක පහුගේ දිනවලක් මුකාවරණ නොපැලඳ සිට එමන ත විදිිමත්ව පැළඳ නොසිටි අයව නීතිේර හැට හසුකර ගැනීම සියල ආක්ෂාව ්‍ර ාත්මක ම් පිමඳ දකින ැබෙනන. මුකාවරණ පිබඳ ල්කාල ලක ෝක ධනයත් නියමිත පරිදි දැනම් ද ීමක් සිදුකර තිබ ස ම කා. අරන පැලදීම පිබඳ ඕනු වදහනය යොමු කලේ. අපේරට සෞඛ්‍යශත් ඒ අනුව යමින් තමයි මේ පිබඳ ැනම්වත් කිරීම කරන්න කිෙසවෙ ත් එතකොට ජනාවවිදීට අපට ප්‍රශ්යක් මතුවවා විශේෂෙන් පාසල් දරවාටේ මුකකාරන පන්දල අන් ඕනද නැද කෙනෙක පිළිබඳව. ැන ඉදිරයේ ද මේම පිබඳ පැදිලි කතිකාක් ඇතිවිය යුතු රනාවක් පැහදිලි තීරණයක් දැනුම්ද යතු කරනාවක්. පාසල් දරු පාසල් කරායාමන කොට මුකාවරන අනිවාරයෙන් පැළද යතු නැද් කෙක ෞඛ්‍ය ෂ කිය අනිවාරය. න ද යම සෞක්්‍යම කාරන සැල කිල්ලට ගන මින් ම අපි දන්න දරු කියලකැනේ පිරිස්සතු ම විශිෂි කුඩාදරු තමන්ගේ පිරිස්සදු භාාවය පිමඳෙීම අ අවබෝධයක් බොහ වෙලාවට ඇය තුළ නෑ එතකොට මේ මොක ආරය හරහ වෙනන න බීජ පවා තුල හැක ේ පවිච්ව ව විද්‍යානුව දරුවන් ටේ ප විච්චේ පිඳතින දැක මඩුම මේ සිියල්ල මත සිදුවේ හැක ාවකොත්ති වෙනන ව අවධානයමු කරති වෙන කාරන වක්සිහ කොන රස හමුව. COID 19 තාේ හුවේ තවදුරත්. ආසල් දරුවන්ට මොකාවරන පැදී යුතුයිද නැද කෙනෙ පිමඳව. අපි බ ඉද්‍රේදී නිශ්ිතව දැනම්දීමක් සිද ේ දැනට තිබෙන තත්්‍යයායනු අපි මේ රටේ පුරවැස්යෝ විදියට සාමාන්‍ය පවතින නීති්‍රී තත්්‍යයන්ට යටයි ආරක්ෂිකාන් ශපෝ දැනුවත් කර තිබෙන්නේ මුකාවරණයක් සමබිට පැනදිී යුතුයි කියලා ජනතාවකතුවෙන ැන්වල ප්‍රසිද්ධ තැන්වල ැවසෙනකොට තිනෙ නිසා ඒයනුව කටයුතු කිරීම තමයි නීතියක් තිබෙන රට වින ගරු නීතිකරු පුදගලයෝ විදියට අපට ක යුතුව අපකළ යුතුව තිබෙන.

බොහෝ පත් වාර්තා ඒට අනේ දෙ ලාංකාවවි ල්පට මතින නිරෝධානෙන් පසුව කළ පරක්ෂණේදී ඉන්දයාාවෙන් පමිණි ජින්තුපිටේ මුහදදු ආරක්ෂිකට කොරෝන කියලා. හු කල්දවරේ ඉඳලා නිවසට එ වවා නිවස තුළ නැවත නිරෝධයනය වෙන්නට කියෙලා කඳුරේ වස සමග සිි කෙනෙකුටමතුවීමත් එක්ක වෛරසේ මුොහු පිළිබඳවත් CR පරක්ෂණ කරන එහිද තමයි ඔහුටත් කොරෝණ වරසිය ආසාධිනීවේ ඇති බවට ොතුරු හොයාගන්න. හැබැයි තහුරු කරගන්න. හැබැයි ඔහු සමාජයේ සබග මුහුවීමිතම අවමයි කියෙල සඳහන් කනම සමාජ්‍ය තුලින් පැතර ආතත්යක් නෙවේ කියෙනකත් සෞඛ්‍යන් ශ්‍රවධාරනය කරන කාරනවා කෝත්සාහුගේ පවල ඇ යනුව නිරෝ දහනෙයට ලක් කලාක් කියෙයි කියන්නේ මවබිම පුවත්තේ මුල්පිටුවේ දැක්කනවා වරය වැඩ වර්ෂනය අවසන් නෑ උපවාසයක් දිගටම. තීන්දුව අද උදේ අගමැති හමුවෙන් පසුව ප්‍රමාධගසු සත්්‍යයක් වදගවානෑ ඇමති ජොන්ස්ටන් කියයි කියල තුොයතරි සදහන් වෙනවා. ග්‍රන්ටි දොබකර පිළිමද සිද්ධ. මේ හිදදි බරපතළම කාරණා බවට පත්වෙෙන්නේ මේ දොම කර සවිකිරීමට පිවරගන්න කෙනෙක තමයි.ම මේ වර්ෂන ක්‍රාමිට තවත් පිරිසක්ක කාසු බවත් යම්ම වර්තාතයේද දින මන තුවත්ත අද කියනවා. වරයේ උපවාසේ තාව කකාලික නවත් අයි කියලා මෞබිම පොත් පත නතින්නඋ පවාසේ දිගටම කෙනන මුදව දිනමිනේතියවා තාව කාලිකෝම උපවාසේ නැවතුනු බවත්. ඔයත්‍රැපී යම්දේශපාලිකාරනා කපේකට ගමන් කරමු මහා චන්දයට ජනපති අනුරපුරෙන් අද වැඩාරබයි කියලා මෞබිම පුවත් පතේ වාර්තා වෙද්දි චන්ද වැඩවලට ජනපති රුව එපා කියල ඒපත් පතෙමට ක්කලු පස්සින් ප්‍රධන සිරස් සලයක් පර්තාාවවා ජනධපතිවරයාගේ මධ්‍ය එකකේ නැවතවතාවක් අවධාරණය කරනවා. ජනාධිපතිවරයාගේ රුව යොදාගන්නටේපා ඒවාගේ රාජ්‍ය අංශයට සම්බන්ධර නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුල පේක්ෂක ප්‍රවර්ධනය පක්ෂ ප්‍රවර්ධන කටයුතුල යෙදෙන්නටයිපා කියෙක පිළිබඳව තරේ දැරුම්දීමක් සිදුකොට තිබෙනවා. ඒ සමගම අපිට දකින පුළන් එජාපේස සමගි ජනබලවේගේ ප්‍රබලීන් දෙදෙනකුගේ. අදහ සුවමාරුවක් මහින්ද අගමැති කරන්න සගි ජනබලවේගේ සූදානාම් කියල වචිරාබේවර්දන මැතිතුම ක කට කු ප. දකිනල බෙ ජි ම ජ ලවගේ යිකතුමක් සමග ජන බලවේගේ කාටවත් කත් අදින්නේ නැහැ කියලා. බේ නතුරව දිවන ප ත් පත න දන ග්‍රමත්‍යවරයාගේ ප්‍රකාශක් කියන්නන පුුවන් කරුණාගේ ්‍රකාශය වැරදි. ඒ අනුමත කර නෑ පහුගේ දමිල මාධ්‍යවේදීන් පිරිස්වක් ග්‍ර ම ර ගැ . වස්ථ ේද තමයි ප්‍රශ්කකි ේද ග්‍රම ්‍යවරයා ැනද මේක දේශපාලන ේදදිකාවන් තුළ . වැඩ සිටහන්තුල පත්තරතුළ කතාබහට නක්වෙනවා විපක්ෂයහම ලොක සටන් පාටයක්ක්වට පත්තරගෙන සිටනවා. කරුණගේ ප්‍රකාශය වැරදයේ ය අනුමතළු කරන බව අග්‍රාමත්ත්‍යවරයා එලෙස අවධහරණය කරතිබෙනවා. ස්ලාම් රාජ්‍ය බතවාදේ දරන තරුණයකු ගැන මංගලට සාගලට තුරතුරු දුන්නත්. කරඇරයා කියලා ජාතිිපට කොමසේදී හිටිපු අභහාාචනාධිරන්න වෙනිසරු අබදුල් ගෆූර් සාක්ෂි දෙන බව සඳහන් පුවත්වාර්තාවක් කදාපට මුණ ගැසෙනවා දිව එන පුවත් පතෙන් ස්ලාම්බ්‍රරාජ්‍ය මතවාදයේ දරන තරුණේ ගැන මංගලට සාගලට තොරතුරු දුන්න එයය කරඇරිය කියලා තමයි ඔහු යම් චෝදනාවක් අ. ප්‍රතිඵල පසු කාලීනම භුක්තිවින්ද. නිසා නැවතවතාවක්මයනක්නොුවන්නට ලැබෙන තොරතුරුමත වවාහා ක්‍රියාත්මකීමේ වැදගත්කම්මේලු වාර්තා තුල තිබෙනවා. ව්‍යස්ාවට ට නීයට පහැනිකිම ගිවිසුට රජ අත්සන් තබන්නන්නේ නැහැ සම කැමිණට ප්‍රශකඇැති බඳල ගුණුවාර්ධන එසකූ උබ දිවයිනේ සඳහන් වෙද්දි දින මිනෙහි වාර්තා වෙනවා MC සමාලෝචන කමිටු වාර්තාව ගැන අදහස් වන්න වෙන්නම කියන්න. ජනපති ඇමතිවරුන්ට කියයි. මේ සමාලෝචන කමිටු වාර්තාවද පවත්තක් දිනමන පවත්තත් මුදරණයේ නිකුත් කොට තිෙෙනට බලාලන්න පුලුවන් කමත්ති වෙනවා. කෝම වෙතත් මේ ගන කිව කල්තියාම කැමිට මල්ලේ යොමු කරන අමාත්‍යවරන්ට දැ වෙනවෙනම යගේ අදහස්මය පිඳද වෙක්වසරන්න කියෙලයි කියන්නේ. අපඒ සමගම දකි ඊළග පුවතක්තමයි දිනමන පුවත් පතේ. දෙදහස්සෙ කොළ හ ලෝකුසරන් අවසන් මහ තරග සංග කාර්ගෙන් පෑනවයක ප්‍රකාශයක්. මහින්දානන්ද අලුද්ගමගේ වැදිතුමා කළ චෝදනාව එල්ල කළ චෝදනාව අනුව, දැන් කීප දෙෙනෙකුටම උත්තර බඳිනට සුදු වෙලාතිබෙනවා බනවිට අරෙන්ද සිිල්වා තෙරිම් කමටුවට පු ප්‍රධානයක් එවගේම උපපුල් තරංග. කුම සංඟක්කාර අද දිනේ කැද වික්කොට තිබෙනවා මහහිල ජෑයවර්නට ම දැක ලංකාදීප පපුුවත්තබේ වාර්තා කරනවා. සංගාගෙන් පෑ නවයක ප්‍රකාශයක් ගනී මහෙල අද විශේෂ්වී මාර්ශණ ඒකේට කියලා. මිට අමතරව මාධ්‍ය විසින් සංගාගෙන්. ම සඟක්කාරගෙන් විමසන කරණාවක්තමයි මේ ඉදිරිරයේදී I සහපතිත්තය ලබා ගැනීමේ අතහ සක්තිබෙනවාද කියන කාරනාව පිළි බඳව. ඔහය ප්‍රතික්ෂප කරනවා තමන්ගේම සූදානක්න තමන්ට පැවරුණු කොට සක්තිබෙනවා දැනට කරන්න, ඒ රාච කාරී කොටස කරල මයි අනික්දවල්ගෙනන බලන්න වෙන්නනි එමනත්තං. IC සභාපතිත්තයට තරග වදදිබේ සූදානමක්ක එම බලාපොරොත්තුවක් තමන්තුළ දැනට නැති බක්තමයි හ අවධාරණය කරන්න. මෙ කර ැ ීම පිළිබා. the right. ඔහු විේශෂ අදේ මහල ජයවර්ද ු ුනන් යකහ තකයකින් දායක වෙච් ක්‍රි කේ දසක ෝකුසර අවසන් මහ තරගේ දී. ඕන් ැඳවීම පිළිබන්ඳව බහෝ දෙන නොසතුරින් තමයි තරණ විපක්ෂයේ බේධිකාවල ආ්ඩුවට විරුද්ධ භාවිත කරන දේශපාල ල මක් බ ැන් පත් තිබෙනවා න අයුදධයක් කොට ගෙන තිබෙන බවකුත් පට ප ෙෙනවා මලෙසම ලක පූජචත ිඩකින් විමර්ෂන කරා කැඳවීම පිලිබබල්ධව. ඉගට. අපි අරුණപුවත්පതේ දකිනවා പත්ാർතා අതර ലൂනു ඇപල්വලත් පിළි කාാරක, കෘषഷ മാതෑ ശരදුു വാර්തාව, වසරතුනක්. කෝඩයේ කිය අනවරන කිරීමක් වැදගත් තුොරතුරු අනවරණයක් අද අරු පොත්තේ සිදුකට තිබෙනවා අත තිෙනවා දෙද තිස්සසාඇතෙක් බලයේ සිටින නීති හදන්න පපුටිින්ට ජනතලුමැතිරු සයනු ජනාධීපතිවරයාට හෙමි වූ සවිශේෂ අවස්ථාවක් වරමක් පිළිමඳවේසේ වාර්තා කරනවා තවත් බාර දෙකක් ජනපතිත්වයට තරග කරන්න ඔහුට පුළුවන්කම ඒ අනුව උදාව වනවා. අපවසන් කරලා විරාමේට්‍ය අනයටටත්වන පිළිසඳරට සභාගීවෙන්න ඉට පෙරාතුව ලංකාදීප පුවත්පතයේ එකකොලොස්වෙන පිටුවේ අද A. රංජයත්තුමාමන මහතා සම්පාදනය කළ සුවිශේෂව ලිපියක් මුණ ගැසුුණ. මේ ලිපිය සුවිශේෂ කාන්තාවක් පිළිබඳව මේ රටේ. අද වැඩිපුරම ඇගන කතාවෙනවා. ඇ ළමාලෝව අම්මාවිදියට ඇතමුන් සඳහන් කරනවා. ඒ වගේම කාගෙත් සදාධරණීය නැන්දාවිදියට ඇතමුන් සඳහන් කරනවා. කොහොමුණත්. මේ සිත්තර රාජනීය සිබිල් වෙත්ත සිංහයන් පිළිබඳව දිගහරෙන මේ අපූර්ව ලිපියේ කාරණාකීපයක් මගේ හිතගියා ඔබට කියන්න ඕනේ කෙල හිතුනා. ඇය දකුණු ලක ගින්තට උපත ලැබූ කාන්තාවක් විදියට අර ගමේ පරිසුරය හරියට මාර්ටන් වික්‍රමසිංහයන් තමන් වටාසිටි චරිත පොතට අරගෙන ආවා වගේ ඇය සිතුවමට අරගෙනා හැට කියවෙනවා. ඒවගේම තමයි ඇගේ සියය ගොඩනගි කොන්ත්‍රාත්කරවේ එකේ වගේ ගම හිටිය දක්ෂ චිත්‍ර ශිල්පයක්ලු මෙ ආභාස. අපට මතුවෙනවා මෙතනින් සියගේ සියම් කලා නිර්මාණය වකට වයසෞරදු නමක ගැහුණුළමයක සිටි ඇගේ සිද්ගත්තු හැටි ඇයි කියනවා. වගේම තමයි. අප ගිහන් බොහෝම ගෞරවයෙන් වැදුම් පිදුම් කරන අන්ර්්‍රපුරුවන් වලිසයේ ඇත් පැවුරේ කැටයම් නිර්මාණය කරන්නේ ඇගේ සීය. ඉතින් මේ පුංචි සිබිල් දියනියත් යට අත්තු දෞදුන්නා කියෙලත් මේ වාර්තාාවේම දැක්වවා. වගේමතම යහරි විශේෂයි. පාසල් කාලයේදී චැතැම් ගුරුවරු දඩුවම්හමමුදුන් නම් ඒය කරන්නන්නේ ඒ දඩුුවම්දුන් ගුරුවරයා සිතවමට නැගීම. ඒවැනි සුදර සිද්ධී ඇය පිමඳව මේ වාර්තාවේ දැක්කෙනවා. ඒ වගේම පත්තරේ නිසාම ඇයට වෙත්තසිංහන් මුණැසනු හැටි පිළිමඳවත් ඒඩි රාජිත්කමාර මහතා අහනුවවා එකහරි සුන්දර අදැකිමක්විදිටය විස්තරරනවා මුල්කාලිනං. දැනුනේ මේ වෙතසිංහ තමන්ගේ සිතුව අම්දදි හා බලදී ඉට වඩා උනන්දයන් තමන් දිහා බැලුව කෙලනු හිතතාගෙන හිටි හැබැයි පස්සකාලෙක දරුමල්ලුත් ැබුණට පස්සේ දවසක්කෑයට කියනවා අලු සිබිල් මම මේ වැඩිපපුර ැලියෝ ය දියාහනේ ඇතර මේ චිත්‍රවනටයි හිත්ත ගියක් කියලා. මේ මෙෝකගේ හරි සුන්දර පසුබිම් කතා රැසක් අපට දකින්නට කියවන්නට අවස්ථාව සැලසනෝේ ඒඩි රජිත්තුමාර මහතාගේ අද ලංකාදීප. ලිපියත් එක්ක අපි විරමේටයයාම මෙන්නට මේ කනගාතු ද යි කාරනාවත් තිදිරි පත් කරල ලංකාදපද වනිකොටසේ සිබල් නෑන්ද කතා කළේ දරුවන්ට සුන්දර ළමාලෝකයක් නිර්මාණය කරනට ඒකාගේ තම්ම වුණා. මේ බලන්න මේ කතාව කොරෝනාා කාලේ දරුවන් නවසේ විසි හතකට දසවදදේලා. ලබාරක්ෂක සභහපත කියයි. අප හිතුවාක්කම මේ කරුණාව වසංගත මේ හැම ගෙදරහිට පිනිසා අමතාත්ත ආදය දරුන්ට නොඩුව ලබෙන ඇති හම සතුටින් පවුලේ ජීවත්න ඇතිකල වෙනරට වන වගේ අබුසමී ප්‍රශ්න මේරටේ පවු සස්ාතු ඇති නොවේි කියලාප විශ්වාස කරයි වන නිවිද වැඩ ස්ාන් පාපදදිියත් කළ නමුත් කනගාටුවට කාරනාව මේතුළ දරු දහසකට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්වීම එතරම් හොද තත්වයක් නෙ මේේ බොහොම කණගාට දායතත්යක්. Quan tapimenanganga miraiah kla bagamu me miramin pasuwapi, pilihih sandin munega senne hijpu parlemenu mantri sanat nissanante mahta samaga wirampiah. දෙෙනපතා අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටනක කලික් කර සසිත TVව සබස්ක්‍රබ් කරන්න අලු ස්වඩිය ගැන මුලන්න දැනගන්න මෙම සීනෝ ක්‍රික් කරන්න.